ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා දින්වන් දසවන් ඇත්තෝ පිං සිතින් ශ්‍රද්ධාව වඩත්වා බුදුරජාණන් වහන්සේ තුල තිබුණා සිතකින් සිතාගත නොහැකි තරම් බුද්ධ ඥාන සම්පත්තිය ඒ බුද්ධ ඥාන සම්පත්තියේ බුදුරජාණන් වහන්සේට තියෙනවා ඥාන ෂඩ් අසාධාරණ ඥාන ඥාන හයක් තියෙනවා ඒ ඥාන හය ලෞතර සම්මා සම්බුදු කෙනෙකුට පමණක්මයි තියෙන්නේ ඊළඟට බුදුරජාණන් වහන්සේට තියෙනවා නව අරහදී සම්බුදු ගුණ දස බල ඥාන සිව් විසරද ඥාන අනන්ත සම්බුදු බලයෙන් බබලන මේ ලෝක සත්වයා සතරින් ඉතර කරවන බුදුරජාණන් වහන්සේ නමක් කලාතුරකින් ලෝකෙට පහළ වෙන්නේ ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මය කෙනෙකුට අහන්න ලැබෙනවා නම් ඒකත් අතිශයින් කලාතුරකින් සිද්ධ වෙන්නේ ඔබ හිතන්න බලන්න මේ වෙනකොට ලෝකේ කොයිතරම් අපි ගත්තොත් කෝටි 700කට වැඩිය ජනතාවක් සිටිනවා එයින් බුදුරජාණන් වහන්සේ සරණ ගියේ කීයෙන් කී දෙනාද එයින් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මේ විදිහට අහන්නේ කීයෙන් කී දෙනාද දොර කොයිතරම් දුර්ලභයිද ධර්මය අහන එක ඒ ධර්මයේ වටිනා දෙයකට අපි වටිනා දෙ විදිහට සලකන්න ඕන ගරු කරන්න ඕන පිංගතුනි හිමාලයේ හැදෙන අද්භූත ප්‍රණීත දිව්‍ය රස වෑහෙන මිහිරි අඹ වර්ග තිබිලා තියෙනවා විමානවල ඒ වගේ හැදෙන ගෙඩි කලාතුරකින් ගංගා නම් ගඟේ පාවෙල ඇවිල්ලා තියෙනවා ඒ ලැබෙන පළතුරු ඒ මිහිරි අඹ සමහර රජවරු රෝපණය කළා තියෙනවා ඒ අඹ ඇටි රෝපණය කරලා ඒ වටේ මණ්ඩප හදලා ඒ අඹ ඇටි පැලවෙනකල් වැඩෙනකල් පළදාව දෙනකල් ඒ රජුරන්ගේ රාජ්‍ය කාලෙ දෙනකල් පහම් පත්තු කරනවා හතර කොනේ සඳුන් කිරිපැන් තමයි ඒ රුක්ෂයට දාලා තියෙන්නේ ඊළඟට මල් අතුරලා සුවඳ පතුරවනවා යටහත් පහත්ව හිස්වැසුම් ගලවා තමයි ඒ අඹ රුක්ෂය ළඟට යන්නේ. අය අඹ රුක්ෂය හැදිලා මිහිරි පළ දීලා තියෙනවා. ඒ වගේ ඉස්සර තියෙනවා ඔය දුර්ලභ අඹ අඹ පැලයක් හදාගත්ත හැටි. ඉතින් අඹ රුක්ෂයේ දුර්ලභ නිසා ගහකටත් එවැනි සත්කාර සම්මාන කරනවා නම් දුර්ලභ නිසා අඹ අඹ ගහකට ඉච්ඡට සත්කාර සම්මාන කරනවා නම් ධර්මයට බුදුරජාණන් වහන්සේට කුයිතරම් සත්කාර කළ යුතුයිද ගරුකාර කළ යුතුයිද තුනුරුවන්ගෙන සද්ධාවක් ඇති වුණාට පස්සේ සද්ධා ජාතෝ උපසංකමති එයාලා හරි ආසයි ළඟට පැමිණිලා ධර්මය අහන්න උපසංකමිත්වා පෛරුපාසති ඒ ළඟට පැමිණුණාට පස්සේ මේ වාගේ දහං ඇසුර ලබන්න පුළුවන් දහං ඇසුර ලබනකොට පෛරුපාසිත්වා සෝතං ඕදහති එතකොට තමයි අර කියන දේ අහන්න කන් යොමු කරන්නේ ඕහිත සෝතු ධම්මං සුනාති කන් යොමු කරගෙන අහනකොට කන් යොමු කරගෙන ධර්මය අහනවා සුත්වා ධම්මං ධාරේති කන් යොමු කරගෙන අහන බණ තමයි දරාගන්නේ ඊළඟට දතානං ධම්මානං අත්තං උපපරික්කති දරාගත් ධර්මයේ තමයි අර්ථයම සන්න පුළුවන් මේ විදිහට චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධය සිද්ධ වෙන තාක් හේතුඵල පිළිවෙලක් තියෙනවා ඒ නිසා අපි ගෙදරින්දලා රේඩියකින් බණ ඇහුවට වඩා
ටීවී එකකින් බණ ඇහුවට වඩා ෆෝන් එකකින් බණ ඇහුවට වඩා ළඟට පැමිණ ධර්මයේ ඇසීමේ වෙනසක් තියෙනවා. ඉඳගෙන ඉන්න ඕන, අතපය රිදෙනව දරා ගන්න ඕන, ඒ බණ ඉවර වෙනකල් සම්පූර්ණයෙන් මේ ගැන අවධානය යොමු කරන්න ඕන. ධර්ම ශ්‍රවණයත් එක්කම අභ්‍යන්තරී වීරිය, කැපවීම, අදිෂ්ඨානි, කැමැත්ත ආදී ගුණධර්ම වැඩෙනවා ළඟට පැමිණ බණ ඇසීම තුළින්. එනිසා ඒ කරුණ මුලින් මතක් කළේ බොහෝ කාලයකට පස්සේ මේ පින්වතුන්ට මේ විදිහට දම් සභහ මණ්ඩපයකට පැමිණ ධර්මය අහන්න ලැබීම කොයි තරම් හොඳද කියලා සතුටට පත්වීම පිණිසයි. මා දපූරු ධර්ම දේශනාවක් මාතෘකාවසින් ගත්තේ හරි අපූරු කාරණාවක්. ඒ තමයි අපි කාටත් මැරෙන මොහොතක් එනවා. සමහර අයට දන්නේ නැතුව මරණ මංචකේ ගිනි දැල් පේනවා එක එක හේතු මත. එතකොට මේ ගිනි දැල් පෙනුනොත් කෙනෙකුට ඒ කෙනා මොකද කරන්නේ කියලා බුද්ධ දේශනාවක් ඇසුරෙන් ඉගෙන ගන්න. මොකද මේ ගිනි දැල් පේනවා කියලා කියන එක කාරණා කිහිපයක් නිසා සිද්ධ වෙනවා. හැබැයි මෙහෙම එකක් තියෙනවා. මේ මුළු හදවතින්ම බුදුරජාන් වහන්සේ සරණ ගියේ නැත්තම්, ධර්මයේ සරණ ගියේ නැත්තම්, සංඝරත්නයේ සරණ ගියේ නැත්තම් වැනෙන චරිතයන් නම්, සැක සංකා දියෙන චරිතයන් නම් ඒ අවිනිශ්චිත බව තියෙනවා. ඒක මම විස්තර කරලා දෙන්නම්. පින්වතුනි, මේ මිනිසු මැරෙන උපදින හැටි මේ ලෝකේ බුදුරජාණන් වහන්සේ තරම් දන්නා දකිනා කෙනෙක් නැහැ. මිනිසු මැරෙන උපදින හැටි බාහිර තාපසයත් දිවසින් දකිනවා, දෙවිවරු දිවසින් දකිනවා. ඒ දෙවිවරු තාපසවරු දිවසින් දකින එක කණා මැදිරි එළියක් තරම් වගේ කියන උපමාවකින් ගත්තොත්, බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ ත්‍රිවිද්‍යාව උපද්වාගෙන ඒ තුළින් චුතු උපාත ඥානයෙන් දිවසින් දකිනවා. ඒක පහන් එළියක් වගේ. මොකද බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙන් බාහිර කෙනෙක් පෙර ජීවිත දකින්න කොච්චර සමාධිය දිනුන කළත් කල්ප 40කින් එහා පේන්නේ නැහැ. කිසි කෙනෙකුට පේන්නේ නැහැ. කල්ප 40යි පේන්නේ. එතකොට මේ බුද්ධ ශාසනයේ ඉන්නවා මහා අභිඤ්ඤප්පාර ප්‍රාප්ත සාරිපුත්ත මොග්ගල්ලාන සෝභිත, ඒ වගේම අපේ බද්දගච්ඡායනා මහා රහත්තෙරණිය, ඒ කියන්නේ යසෝදරා රහත්තෙරණිය වගේ අභිඤ්ඤාවෙන් පරතරයටපත් මහා උත්තමාවියෝ ඉන්නවා. අග්‍ර ශ්‍රාවක මහා උත්තම නික්ලේශ මුනිවරු ඉන්නවා. ඒ මුනිවරුන්ට පෙර ජීවිත පේන ඥානය ඉරබටු තරුවක් වගේ කියනවා. ඒක පහනට වැඩි ලොකුයි. ඒ අග්‍ර ශ්‍රාවක මහා ශ්‍රාවකයන් වහන්සේලා හැරෙනකොට පසේ බුදුවරුන්ට පෙර ජීවිත පේන ඥානෙ උපමාවකට ගත්තොත් පොන්සඳ මණ්ඩල වගේ කියනවා. මම සරණ ගිය අපගේ ශාස්ත්‍රු ලෞතර බුදුරජාණන් වහන්සේගේ පෙර ජීවිත දැකීම ඥානය ඉර මණ්ඩලටත් වඩා ආලෝකයි. බුදුරජාණන් වහන්සේ දන්නවා මේ සත්‍යය මෙහිමයි මැරෙන්නේ, මෙහිමයි උපදින්නේ කියලා. ඉමේ වත බොහෝ සත්තා කාය දුච්චරිතේන සමන්නාගතා, වචී දුච්චරිතේන සමන්නාගතා. කයෙන් දුච්චරිතේ දිලා, වචනෙන් දුච්චරිතේ දිලා, මනසින් දුච්චරිතේ දිලා
කායස්ස බේදා පරම්මරණං අපායන් දුග්ගතින් විනිපාතන් නිරයන් උපපජ්ජති දුගතේ උපදිනවා නිරේ උපදිනවා ඒ ගැන ඕනාතරම් විස්තර කර්ම කර්ම ඵල ගැන කතා මේ පින්වතුන් අහලා තියෙනවා අරියාණං උපවාදකා ආර්යයන් වහන්සේලාට උපවාද කරලා නිරේ උපදිනවා ඊළඟට මිච්ඡා දිට්ඨි කම්ම සමාදානා මිත්‍යා දෘෂ්ටියෙන් යුක්ත වෙලා මිත්‍යා දෘෂ්ටික කර්ම සමාදන් වෙලත් මේ සත්වයා දුගතිය උපදිනවා දුර මිත්‍යා දෘෂ්ටික දෘෂ්ටිය කියන්නේ අම්මා තාත්තා විශ්වාස කරන්නේ නැහැ ඊට පස්සේ දැන් මට මහත්තයෙක් මුණ ගැහුණා ඒ මහත්තයාගේ මල්ලි අම්මයි තාත්තයට හරියට සලකනවා දැන් අර මහත්තයා ඒච්චරේ ගාණක් නැහැ මට කියනවා හාමුදුරනේ බලන්න මේ අපේ මල්ලි අපේ අම්මලාට තාත්තලාට ඥාතින්ට හරියට ණය වෙලා දිනුන ණය ගෙවනවා මන්නන් ණය වෙලා නැහැ අර මවුට සැලකීම පියාට සැලකීම ඇත්තටම ණය කිවිල්ලක් තමයි නමුත් යගේ දෘෂ්ටිය එයා හිතන්නේ මම ණය වෙලා නැහැ ඒකයි මම අම්මයි තාත්තයා ගැන ඉච්චර බලන්නේ නැත්තේ එතකොට අර අම්මයි තාත්තට සලකන කෙනා ඕක මහා ණයකාරී එක්කද දෘෂ්ටිය දැක්කද දෘෂ්ටිය ඊළඟට පින්පව් විශ්වාස කරන්නේ නැහැ දීමේ විපාක තියෙනවා කියලා විශ්වාස කරන්නේ නැහැ. වත්පිළිවෙත් කිරීමේ විපාක තියෙනවා කියලා විශ්වාස කරන්නේ නැහැ. ඕපපාතික සත්‍යෝ විශ්වාස කරන්නේ නැහැ. ඊළඟට මේ ලෝකේ තමන්ගේම ඥාණයෙන් අවබෝධ කරගත්ත ලෞතුරා සම්මා සම්බුදුරු පහළ වෙනවා. නිවන පිණිස ධර්මයේ දේශනා කරනවා කියලා එයා විශ්වාස කරන්නේ නැහැ. මේක මිත්‍යා දෘෂ්ටිය. මිච්ඡා දිට්ඨිකෝ හෝති මිච්ඡා දිට්ඨි කම්ම සමාදානා ඒ එවැනි කර්ම සමාදන් වෙලා ඉන්නවා එවැනි කර්ම සමාදන් වෙලා ඉන්නවා කියන්නේ අපි ගත්තොත් එහෙම බාහිර තාපසයෝ එක කකුලෙන් හිටගෙන ඉන්නවා නිර්වත්ව තපස් රකිනවා ඊළඟට සීතලේ හිමේ අක්මන් කරනවා ගින්නේ දැවි දැවි කෙලෙස් තවනවා ඔය වගේ අත්තකිල මතාන යෝග කියලා කියන යම් තාක් දේවල් ඇද්ද ඒක මිත්‍යා දෘෂ්ටි කර්ම සමාදාන ඒ තුලින් විමුක්තියක් ලැබෙනවා කියලා ඊළඟට නිර්මාංශ වෙලා ඒ නිර්මාංශ වීම තුලින් මම නිවනට ලං වෙනවා කියලා කෙනෙක් හිතනවා නම් ඒකත් ඒ වගේ එකක් නිවනට තියෙන ඒකායන මාර්ගය වන ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් තොරව එයා නිවන් මාර්ගයක් කියනවනම් හිතනවනම් සමාදන් වෙලා ඉන්නවනම් අන්න ඒ සමාදන් කරවල තියෙනවනම් බොහෝ පෞරස් කරනවා අන්න අය ගැන කවර කතාද අපේ මහ බෝධිසත්වයන්ටත් සංසාරේ එවැනි දෘෂ්ටියක් සමාදන් වෙලා මරණ මංචකේ ගිනි දැල් පෙනිලා තියෙනවා මහ බෝධිසත්වයන්ටත් මරණ මංචකේ ගිනි දැල් පෙනුණා නම් මේ අනිසත්වයෝ තම තමන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් බැහැර දේවල් සමාදන් වෙලා ඒවා පිටිපස්සේ හඹාගෙන ගිහිල්ලා ඔවුන් රැස් කරගන්න කර්මත් එක්ක මරණ මංචකේ මොනවා මොනවා නම් පෙනේවිද කුමක්දී මහ බෝධිසත්වයන්ටත් මරණ මංචකේ ගිනි දැල් පෙනුණා කියන කතාව බුදුරජාණන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේට වදාලා පින්වත් සාරිපුත්ත මට අතීතේ බොහෝ අවුරුදු ගණනකට වර්ෂ ගණනකට අවුරුදු සතසහස්ත්‍ර ගණනකට කලින් මමන් මනුස්ස ලෝකෙ ඉපදිලා හිටපු ජීවිතයක
මටත් හිතුණා එක එක තපස්කම් රකින්න. ඊට පස්සේ මම මොකද කළේ? මම තාපසෙක් වුණා. තාපසෙක් වෙලා එක කකුලෙන් හිටගෙන හිටියා. සීතලේ ගැහි ගැහි එලි මහන හිටියා. ගින්දරේ තැවි තැවි මහා අවකාශකේ කෙලිස් තැව්වා. ඊළඟට අතින් ආහාර ගත්තේ. ගෙදර ගැබිනියක් ඉන්න තැනකින් පිණ්ඩපාතයක් ලැබුණොත් මම ගත්තේ නැහැ. මැස්සෝ ඉන්න තැනකින් පිණ්ඩපාතයක් දුන්නොත් ගත්තේ නැහැ. වැට කඩුල්ල ළඟදීන් දෙන පිණ්ඩපාත ගත්තේ නැහැ. අලුත විවාහ වුණ ගෙදරකින් පිණ්ඩපාත ගත්තේ නැහැ. මේ විදිහට එක පිඩකින් පිඩු දෙකකින් යපුරා. දවස් 15කට එක මුං ඇටයකින් යපුරා. මම අනිත් ජනී ජනයා වෙත කිව්වා, එම්බා මිනිසුනි, නිවන් දකින්න ඕනි නම් විමුක්තියක් පිණිස නම් මේවා කරපල්ලා. දැන් අද කියන්නේ දුක් නැති වෙන්න ඕනි නම් මෙහෙම කරපල්ලා. ඔය ඉස්සර තිබ්බා ඔය ජපානෙන් ආපු ක්‍රම නම්ය හොරින්ගු කියලා. එක එක මන්තරයක් එක එක වාර ගානක් කියනකොට තමන්ගේ සියලු දුක් නැති වෙලා සියලු සැප සම්පත් උදා වෙනවා කියලා. දුක් නැති කරගන්න නම් මේවා කරපල්ලා. වාලම්පුරියකට පැන් පොදලා ඒ පැන් වලට පිච්ච මල් දාලා උදේ හවස වාලම්පුරියට වැඳපල්ලා. දුක් නැතිවෙල සෞභාග්‍ය උදා වෙනවා. තමනුත් කරනවා, අන් අයත් සමාදන් කරනවා. ඊළඟට ජපානයේ ඔය කවුද බෝනික්ෙක් කියන කට අරගෙන hina වෙලා උදේ නැගිටලා එතන රුපියලක් තියපන් නැත්නම් කට රුපියලක් දාපන්. දුක් නැති වෙනවා, සෞභාග්‍ය උදා වෙනවා. තමනුත් කරනවා, අන් අය සමාදන් කරනවා. ඉතින් මේ විදිහට හේතුඵල ධම අනුව හටගත්ත උපන් සත්වයා ජාතිපච්චය ජරා මරණම් ශෝක පරිදේව දුක් දෝමනං සුපායාසා සම්භවಂತಿ. සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ බුදුරජාණන් වහන්සේ කෙනෙකුගේ දුක හටගන්න හේතුඵල ධමක් අදාලා. ඒ හේතුඵල ධම ගැන ඒ අවබෝධය වහලා දාන විදිහට එක එක්කෙනා එක එක දේවල්. ඉතින් දුක නැති වෙන්නේ මෙහෙමයි, සුගතියට යන්නේ මෙහෙමයි, නිවන් දකින්නේ මෙහෙමයි කියලා ඒ වාගේ මිත්‍යා දෘෂ්ටික දේවල් අනිතයට කිව්වා. බුදුරජාන් වහන්සේ දේශනා කරනවා, පින්වත් සාරිපුත්ත, මම එහෙම කිය කියා ගියා එක ජීවිතේක. තොර ජනයා ඒකට සවන් දුන්නා. ජනයා අහගෙන හිටියා. මිත්‍යා දෘෂ්ටික දේවල් අද කාලේ කොච්චර මිත්‍යා දෘෂ්ටික දේවල් තියෙනවද? ඊට පස්සේ ඉස්සර මිනිස්සු කියලා තියෙන උදේ පාන්දරම නැගිටලා හිස හැරුණ පත්තකට යන්න, ප්‍රපාතයකින් වැටිලා මැරුණොත් ඔබ විමෝක්ෂයට යනවා, නිවන් දකිනවා. හෙලකින් පල්ලකින් වැටුණොත් ගඟක ගහගෙන ගියොත් ඔබ විමෝක්ෂයටපත් වෙනවා කියලා මේ ඉස්සර එකීක තිබ්බා මිත්‍යා දෘෂ්ටික දේවල්. ඉතින් සාරිපුත්ත මේ වගේ සමාදම් කරවල අනිත් අය ඔවුන් ඒ තාපසයා මරණාසන්න වුණා. දැන් වයසට ගිහිල්ලා සාරිපුත්ත මරණාසන්න වෙලා ඒ තාපසයා මරණ මංචකේ ඇඳි වැතිරිලා ඇඳිද්දී ඇඳ වටේට ගිනි දැල් පේන්න ගත්තා. මෙහෙම ගිනි දැල් මතු වෙනවා. සාරිපුත්ත ඒ තාපසයාගේ ශරීරයේ ලොම් කෙලින් වුණා. අතිශයින් බයටපත් වුණා. බෝධිසත්වයෝ ඒ ජාතක කතාවේ නමත් ලෝමහංස ජාතකයේ ලොම් කෙලින් වුණා. ඒ මොහොතේම සාරිපුත්ත අර තාපසයාට හිතුණා, මා මෙතෙක් කරපු දේවල් වැරදි. මේ බාහිර තපස් වෘත ඇද්ද? ඊළඟට මේ මිත්‍යා දෘෂ්ටික වැඩපිළිවෙලවල් ඇද්ද? මේ තුලින් නම් නිවන් දකින්න බෑ.
නිවන් දකින්න තියෙන කලාතුරකින් ලෝකෙට පහළ වෙන බුදුවරුන් දේශනා කරන ධර්මයෙන්මයි. මා මේ මෙතෙක් කරපු දේවල් වැරදි. මේ තුලින් නම් නිවන් දකින්න බෑ කියලා. ඒ මිත්‍යා දෘෂ්ටිය අත්හැරියා. ගින්දර පෙනිපෙනි ගින්දර පෙනෙන්නේ යම් හේතුවක් නිසාද? ඒ හේතුව අත්හැරියා. සාරිපුත්ත ගිනි දැල් නොපෙනී ගියා. ඒ තාපසයා එහෙම කලුරිය කළා. දෙවියන් අතර ඉපදුණා. සාරිපුත්ත මට සංසාරේ මා පුහුණු කළ දෙයක්. මට යමක් වැරදුනොත් ඒ වැරදුනා කියලා තේරිච්ච ගමන් අත්හරිනවා. ඒක ගිනි දැල් පෙනෙන මරණ වංචකේ හරි මා අත්හරිනවා. මේ ධර්ම දේශනාවත් මෙසේ දේශනා කරන්න කාරණාවක් තමයි පින්වතුනි තමන්ට වැරදුනා කියලා තේරුනොත් අත්හරින අභ්‍යාසය පුරුදු කරන්න. මහ බෝධිසත්වයන්ටත් එවැනි එක එක දෘෂ්ටි මතවාද ඇදහිං අරක හොඳයි මේක හොඳයි කියලා ගිහිල්ලා ඒ වාගේ දේවල් සිද්ධ වුණා නම් බෝධිසත්වයන්ටත් කිසිම පාරමිතා ගුණධර්මියු නැති අනේ පුංචි පිනකින් යෙපෙන අද කාලේ වගේ සත්වයන් මඟ නොමග හඳුනා ගන්න නැතුව වැරදි පාරවල් වල යන්න පුළුවන්. හැබැයි තේරුණොත් සමහර වෙලාවට අපි හිතාන ඉන්නවා මෙයා රහත් වෙලා මෙයා බුදු වෙලා මෙතන හරි කියලා හිතාගෙන කාලයක් යනවා. කෙනෙකුට වෙන්න පුළුවන්. කෙනෙකුට වෙන්න පුළුවන්. හැබැයි කාලයක් යනකොට තේරුණොත් නෑ මේක වැරදි මම හිතාගෙන හිටපු එක කියලා ඒක සම්පූර්ණයෙන්ම හිතෙන් අයින් කරලා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ගැනම හිත පහදවා ගන්න පුළුවන් වුණොත් නිරේ ගිනි දැල් මරණ මංචකේ ගිනි දැල් නිවෙනවා. තමන්ට වැරදුනා කියලා තේරුණොත් ඒක අත්හරින්න තරම් ඒ අභ්‍යාසයේ පුහුණු කරන්න බුදුරජාණන් වහන්සේ වදාළන පින්වත් මහණෙනි මා එක ජීවිතයක පින්වන්ත අම්මයි තාත්තා කෙනෙකුට දාව ඉපදිලා ඒ අම්මයි තාත්තයි අග්නි දේවතාවෝ පුදන බ්‍රාහ්මණයෝ හොඳ නැකතක් බලලා පුතා ඉපදුන දවසේම ගින්නක් දැල්ලුවා. පුතාට දැන් අවුරුදු 16 16ම අර ගින්න නිවලා නැහැ. ගින්න දැල්ව දැල්ව වැඳ වැඳ ඉන්නවා. පුතාට 16 වෙනි වියේ අම්මයි තාත්තයි කිව්ව පුතේ පාරවල් දෙකක් තියෙනවා. එක්කෝ ගිහි ජීවිතයකට ඇවිල්ලා කසාද බැඳලා ජීවත් වෙන එක. එහෙම නැත්නම් තාපසෙක් වෙලා මේ උඹ උපන් දවසේ ඉඳලා අවුරුදු 16ක් දැන් නිවන් නැතුව තියෙන ගින්දර පුද පුදා අග්නි දේවතාවගේ ආශිර්වාදය අරන් බඹලෝ ඵලයන්. ඔන්න පුතා කිව්වා මට කසාද බඳින්න බෑ මං අග්නි දේවතාවා පුදනවා බඹලෝ යන්න. ඔන්න අග්නි දේවතාවා පුදනවා බඹලෝ යන්න කියන එක සම්මාදිට්ඨියක්ද ඇති වුනේ මිත්‍යා දෘෂ්ටියක්ද? මිත්‍යා දෘෂ්ටිය. ඔන්න දැන් අග්නි දේවතාවා පුදනවා. කාලයක් ගියාට පස්සේ මේ තාපසයාට හිතුණා මේ තාපස කුමාරයාට අග්නි දේවතාවා මාංශයකින් සතුරු කරන්න ඕන කියලා ගවයෙක් අරගෙන ඇවිල්ලා ගිනිගොඩ ළඟ ගැට ගැහුවා. ගවයව මේ ගිනිගොඩට මේ ගවයව මරලා දාලා මාංශ පූජාවක් කරන්න ඕන කියලා. එතකොට හැබැයි මෙයාට හිතුණා තාපසයාට නිකන් එකපාරම මෙයා මරලා ගින්දරට දැම්මට ලුණු නෑනේ මිරිස් නෑනේ. ඒ නිසා අග්නි දේවතාවා ලුණු මිරිස් නැතුව කඩට රහට නැතුව මස් කන එක නෑ කියලා මෙයා මේ තාපසයා ගමට ගියා ලුණුයි ලුණු මිරිස් ඇඹුල් ආදී දේවල් හොයාගෙන එන්න. ඒ අතරේ කැලේ ආපු මේ හොරු ටික අර මේ හරකව දැකලා බොලි මෙතන කපන්න පීයකුත් තියෙනවා ගින්දරක් තියෙනවා හරකෙකුත් ඉන්නවා කියලා හරකම් අරලා
වලිගෙයි හමයි යට කටුයි තියලා මාස් ටික ඒ ගින්දරේම මාස් ටිකක් පුච්චලා කාලා නඟුටයි ඒ යට කටු ටිකයි හමයි දාලා මසුත් අරන් ගියා. හැන්ද වෙනකොට තාපසය එනකොට නඟුටයි මේ ටිකයි විතරයි. තාපසය කල්පනා කළා. ගින්දර දිහා බැලුවා. බල්ලා කිව්වා එම්බා ගිනි දේවතාව උඹටම දෙන්න ගినాපු හරක රැක ගන්න උඹට බැරි නා. උඹ කොහොමද මාව රැකෙන්නේ? මම ලුණු ඇඹුල් ඇතුව බොහොම කටට රහට පූජාවක් කරන්න ලැහැත්තු උනේ. එතකොට ඔහෙටම ගినాපු පූජාව මේ කවුද හොරු ටිකක් හරි ඇවිල්ලා මේ උන් කාලේ යනකල් උඹ බලාගෙන හිටියා. මට කරන්න දෙයක් නැහැ. දැන් කාපන් කියලා වලිගේ දැම්මා. වලිගේ යම යට කටු ටික දාලා දැන් කාපිය කියලා මේ කුටි ඇතුළට ගිහිල්ලා ලොකු කලයක් ගෙනල්ලා අවුරුදු 16කට වඩා උපන් දා ඉඳලා නිවන් නැතුව තිබ්බ ගින්දර නිම්මා. ගින්දර නිම්මා. ඊට පස්සේ මහා වනය ඇතුළට ගිහිල්ලා මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා කියන බඹ විහරණ වඩලා බඹලෝ උපන්. අත්තරිය හැටි කොතේ ගොත් අපිට මේ අම්මලාට පෙට්ට ගම එහි මෙහි කරන උට ගෙදර අඳහන් කොපිය ඕන තරම් හම්බේනු. ඕක දැකලා හිතෙන්නේ නෑනේ දෙයියති මේකෙම්මයි කිව්වේ පොරොන්දන් ඔක්කොම ගැලපෙනවා කියලා. හිත රිද්දන් නැති ස්වාමියේ හිත රිද්දන් නැති බිරිඳ කිරියම් පැනියෙන් ඉතිරි යන සෞභාග්‍යමත් ජීවිතයක් කියා මේ බලලාමයි කිව්වේ. නොදකින් එකක්වත් දුන්නේ නැහැනේ කියලා හිතෙන්නේ. වැරදිලාවත් වැරදින බව දැනිලාවත් අත්හරින්නේ සත්වයා. හැබැයි හොඳ දේවාලයක හොඳ මොලේ තියෙන කපුවෙක් ඉඳලා තියෙනවා. මට මේ එයාගේ පරම්පරාවෙන් ආපු කෙනෙක්මයි කිව්වේ ඒ තමයි මේ දේවාලයක් කරනවා. ඒතර දේවාලයක් කරනවා කෙනෙක් ලොකුවට ඒ ගෙදර ඉස්සරහ අපිට ලොකුවට පොල් ගහක් තියෙනවා. පළදාම හොඳයි. ඊට පස්සේ හාහා පුරා කියලා මේ ලොකු පළදාව තියෙන ගොඩාක් ගෙඩි හැදිලා තියෙන ගහේ පොල් වේලෙන් ඇරලා තෙල් හින්දලා තමන්ගේ දේවතාවට පහන් දැල්වන්න හිතාගෙන හිටියේ. දවසක් මේ මිනිස්සයා ගමනක් ගිහිල්ලා එනකොට පොල් ටික හොරු කඩලා මුළු පොල් ගහේම පොල් හොරු කඩලා. ඊට පස්සේ මෙයා කරලා තියෙන වැඩේ ආපු කේන්තියට ඒ පොල් ගහේම පොල් අතු ටිකක් කපලා අර හුළුවත්ත වගේ මේ මේ පොල් අතු එකතු කළා. වේලිච්ච පොල් අතු වලින් ගින්දරක් අවුලගෙන කෙලින්ම ගියා දේවාලයට. ඉස්සෙල්ලාම පහන නිම්මා. පහන නිමලා දෙයියන්න කිව්වා. දෙයියෝ පහන් දැල්වන්න තෙල් නැහැ. පොල් හොරු ගෙනියලා. ඔහි ඇස් දෙක අරගෙන හිටියට පෙනෙන්නේ නැහනේ. මොකටද ඔහි ඇස් දෙක අරගෙන ඉන්නේ කියලා අර ගින්දරේ මූණ පිච්චුවා දෙයියන්ගේ. සාමාන්‍ය මිනිස්සුෙකුට හිතන්නවත් පුළුවන්ද? එදයින් දේවාලේ වැහුවා. අද කාලේ හිටියට අර වගේ කෙනෙක්. පාර වෙන පැත්තකට ගියාට කරුණු සහිතව අත්හැරියා. දැන් අද කාලේ කොයි තරම් සාස්ත්‍ර කියනවද? පැල් කිටියේ ඉඳලා කියනවා මේක කරන්න මුතුමැණික් හම්බ වෙනවා. සෞභාග්‍ය ඉතිරෙනවා කියලා අර සාත්‍තර කියන කෙනා පැල් ගෙටි ඉඳගෙන කියනවා. ඉතින් එයා ඉන්නේ පැල් ගෙටියකනේ. පැහැදිලිද මං කියන එක? මහා බෝධිසත්වයෝ සංසාරේ වැරදි පාරක ගියත් කරුණ දැනගෙන අත්හැරියා. මේ නැවත නැවත කියන්නේ පින්වතුනි අපිට යම් යම් දේවල් යම් යම් මාවතවල් වල අපි ඉබාගාතේ ඔහේ යන්න පුළුවන්.
වරදින්න පුළුවන්. හැබැයි අපිට තේරුණොත් අපිට වැරදුනේ මේක නිසා කියලා. ඒ වැරදුනදී අත්හැරියොත් මරණ මංචකේ හරි අත්හැරියොත් අවංකවම අත්හැරියොත් එයාගේ ගිනිදෙල් නිවන්න පුළුවන්. මරණ මංචකේ ඇඳ වටේ බුර බුරා නැගින ගිනිදෙල් නිවන්න පුළුවන් අත්හැරීම තුලින්. වැරදුනා කියලා තේරුණොත් අත්හරින්න ඕන ඕනම දෙයක්. හැබැයි මේක වරදව ගන්න එපා. කසාදයක් බැඳලා ටික කාලයකට යනකොට තේරුණා වැරදුනා කියලා. ඊට පස්සේ මිනිහා අත්හැරලා පනින්න එපා. බවලතා අත්හැරලා පනින්න එපා. ඒක නෙමෙයි මේ කියන්නේ දෘෂ්ටි. දෘෂ්ටි. දැන් අපිට දැන් ගොඩාක් පෞල් ජීවිතවල තියෙනවා මෙයා හොඳයි මෙයා මට ආදරේ මෙයා මෙහෙමයි කියලා කාලයක් ඉතින් ගොඩාක් ආදරයෙන් සෙනෙහසින් එයා විශ්වාස කරලා ඉන්නවා. කාලයක් පෞල් කනකොට තේරෙනවා මං හිතාගෙන හිටපු විදිහ වැරදි කියලා. දැන් අත්හරින්න ඕනේ මනුස්සයාද හිතේ තිබ්බ අදහසද? හිතේ තිබ්බ අදහස අයින් කරපු ගමන් පීඩාව නැති වෙනවා. ඔන්න මිනිසෙක් බොන්නේ නෑ කියලා හිතාගෙන ඉන්නවා. කාලයක් යනකොට දිරිඳට තේරෙනවා මේ මිනිහා හොරෙන් බොනවා. දැන් ගෙදර රණ්ඩු. තෝ මට වංචා කළා. හැබැයි මෙයාගේ හිතෙන් ඒ අදහස අත්හැල්ල මේ මිනිහා බොන එකෙක් කියලා හිතට ගත්තනා ඉවරයි. අත්හරින්න ඕනි දෘෂ්ටිය. පැහැදිලි නේද මම මේ කියන එක? මහ බෝධිසත්වයෝ වදාලා, මේ බුදුරජාන් වහන්සේ වදාලා, පින්වත් මහණෙනි බෝධිසත්වයෝ සංසාරේ මිත්‍යා දෘෂ්ටික දේවල් පැත්තේ බලලා තියෙනවා. මේ වාගේ දේවල් වෙනුත් යහපතක් දෙනවද කියලා හොයලා තියෙනවා. සමහරවිට දෙමව්පියන්ගෙන් උරුම වෙච්ච දේවල් පුතෙක් විදිහට කරගෙන යන්න වෙලා තියෙනවා බෝධිසත්වයන්ට. කරුණ තේරුණ ගමන් එසැනින් අත්හැරියා. අර කලින් කිව්වා වගේ උපතින්ම තවත් ජීවිතයක ගින්නක් අවුලලා අම්මයි තාත්තයි කිව්වා එක්ක බැඳපන්, නැත්නම් උපතින් ඇවිළු මේ ගින්දර පූජා කරලා අග්නි දේවතාව සතුටු කරලා බඹලෝ ඵලයන්. අග්නි දේවතාව සතුටු කරලා ගින්දර නිවන් නැතුව පත්තු කළා බඹලෝ යන්න යනවා කියන එක සම්මා දිට්ඨියද මිත්‍යා දෘෂ්ටියද? මිත්‍යා දෘෂ්ටිය. බුදුරජාණන් වහන්සේට හැමදාම හවස 6ට පහන තියන්න ඕන, පහන තිබ්බේ නැත්නම් ඉවරට ඉවරයි කියලා මිනිස්සු හිතාගෙන ඉන්නවා. සම්මා දිට්ඨියද මිත්‍යා දෘෂ්ටියද? බුද්ධ පූජාව හැමදාම තියන්න ඕන, එක දවසක් හරි මං ඇරුණොත් හොඳ නෑ. සම්මා දිට්ඨියද මිත්‍යා දෘෂ්ටියද? පහණි දැල්ල තියන්න ඕනේ මේ දිශාවට. ජීල් හරියට පහන කරකවනවා දැන් කොයි පැත්තටද කියලා. හිතේ දෘෂ්ටිවල තියෙන කැලැද්දීම තමයි ඔය තියන්නේ. ඉතින් අර බෝසත් දරුවා අවුරුද්දාසෙන් පස්සෙත් අග්නි දේවතාවන් පුද පුදා හිටියා. අනේ ගින්දර මහ වනේට නිවෙන්නේ නැතුව අරන් ගිහිල්ලා මිඳුලේ මැටි ලිපක් හදලා අග්නි දේවතාව දල්වලා ගිනි පුද පුදා අනේ අරි අමාරුවෙන් ගිනි පුදනවා මුළු කැලේම ඇවිදලා ලී හොයාගෙන පැල් කෙටියක් හදාගත්තා. කුටියක්. පුදුම මහන්සි වෙලා මේක හදාගත්ත පන්සල. මේ තාපසයාගේ පන්සල. දවසක් අග්නි දේවතාවට ගිතෙල් මිශ්‍ර කිරිබතක් දෙන්න ඕන කියලා ගිතෙල් ගොඩාක් දාලා කිරිබතක් උයලා අග්නි දේවතාව ළඟ වැඳ වැඳ අනේ මාව බඹලෝට පමුණුවන්න කියලා අර ගිතෙල් කිරිබත මේ ගින්දරට හැලුවා. ඇවිලි ඇවිලි තිබ්බ ගින්දරට ගිතෙල් වැටුන ගම මේක හුස් ගාලා කිරිබතත් පුච්චගෙන ගින්දර ඇවිලුණා. අර පන්සල ගිනි ගත්තා. අර තාපසිය පන්සලෙන් ඈතට දුවලා කල්පනා කළා මං බඹලෝ ඇරම්පලයන් කියලා කිරිබත් පිදුවා. අවසානයේ මං හිටපු පන්සලක් ගිනි තිබ්බා.
මං මේ ලෝකේ මට ඉන්න තැනක් නැති කරා නම් මේ ගින්දර මං මැරුණට පස්සේ මට තැනක් දෙයි කියන එක නම් මට විශ්වාස කරන්න බෑ කියලා ලොකු වතුර කරයක් ගෙනල්ලා නිස්සෙල්ලාම ගින්දර නිම්මා. ඊට පස්සේ මහා වනයේදී ගිහිල්ලා මෙත්තා කරුණා මොදිතා උපේක්ඛා කියන ගුණධර්ම දියුණු කරගෙන වාසය කළා. බඹලෝ උපන්නා. තමන්ඩ වැරදුනා, වැරදුනා කියලා පෙනුනා, තේරුණා, අත්හැරියා. හැබැයි ඔය ක්‍රමේ චෛත්‍ය පූජා කරන එකට, කියන්නේ ධාතු සෑයවල් වඳින එකට, බෝධින් වහන්සේලා වඳින එකට, පූජාවල් තියෙන එකට, බුද්ධ ශාසනයේ වත් පිළිවෙත් ක්‍රමේ ඕකට ගාව ගන්න එපා. අපි චෛත්‍ය වඳින්නේ ප්‍රාතිහාර්ය පිණිස නෙවෙයි, මේ පූජා කරන මලේ පහන් සුවඳ දුන් ලෝතුරා සම්මා සම්බුදු ගුණ, අරහත් ගුණ සිහි කරලා ඒ උත්තමයන්ට ගරු කළ යුතු අයට ගරු කරන පින් බලයෙන් පරලෝ සුගතිය හෝ අමා මහ නිවන හෝ ප්‍රාර්ථනා කරගෙන. එතකොට අපි සසර දුකෙන් නිදහස් වීම මුල් කරගෙනයි ලෝතුරාන් සම්මා සම්බුදුරජාණන් වහන්සේ වඳින්නේ, පුදන්නේ, සත්කාර කරන්නේ, බෝධින් වහන්සේට වඳින්නේ, පුදන්නේ, සත්කාර කරන්නේ. මිසක්ක ප්‍රාතිහාර්ය නෙවෙයි. ළඟදීම පුතෙක් කතා කළා. ඒ පුතාගේ පවුලේ අය දැන් රුවන්වැලි සෑය වඳින්න යන්නේ නැල්ලු. ඊට පස්සේ මං ඇහුවා ඇයි කියලා. මේල පවුලේ ඔක්කෝම රුවන්වැලි සෑය වන්දනා කරන්න ගිහිල්ලා එනකොට ඇක්සිඩන්ට් එකක් වෙලා යාළගේ පුංචි අම්මා මැරිලා. රුවන්වැලි සෑය වැඳලා එනකොටත් මැරුණා නම් ආය ඔය චෛත්‍ය වඳින්නේ නැහැ කියලා අර ගෙදර ඔක්කෝම දැන් රුවන්වැලි සෑයට යන්නේ. දැන් සම්මා දිට්ඨියත් ඒ අත්හැරීම සම්මා දිට්ඨියද මිත්‍යා දෘෂ්ටියද දැක්කද? ද්‍රෝණයක් ශ්‍රී සරුවඥ ධාතුන් වහන්සේලා ස්වර්ණමාලි සේනජුන් තුල වැඩ සිටිනවා. බුදුරජාණන් වහන්සේ ධාතු තැන්පත් සෑයවල් වැඳීම ගැන වදාළේ යම්කිසි කෙනෙක් මේ ධාතු තැන්පත් සෑයයි කියලා හිත පහදවා ගත්තොත්, මලින් පහනින් සුවඳින් පූජා කළොත්, දීඝ රත්තං හිතාය සුඛාය සංවත්තති, බොහෝ කාලයක් හිතසුව පිණිස පවතිනවා. උපන් සත්වයා කොහොමටත් මැරෙනවා. උපන් සත්වයා කොහොමටත් මැරෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේගෙන් බණ අහලා පොඩි දුරක් යනකොට චත්තමානෝක මැරුණේ. අරාජ්‍ය අම්ම කෙනෙක් බුදුරජාණන් වහන්සේට වැඳලා පොඩි දුරක් යනකොට හරකෙක් යන්නේ. බාහ්‍ය ජා දාරු චීරිය බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය අහලා අරහත්වයට පත් වෙලා ටික දුරක් යනකොට හරකෙක් යන්නේ. පොක්කුසාති ශ්‍රමණයන් වහන්සේ අනාගාමි ඵලයට පත් වෙලා ටික දුරක් යනකොට හරකෙක් යනලා මැරුණේ. ගෝධික දෙරුන් බෙල්ල කඩ කැත්තට කැපිලා එහෙම එතනම පිරිනමම් පෑවේ. වක්කලි තෙරුන් අරහත්වයට පත් වෙලා බෙල්ල කඩ කැත්තෙන් වෙන් වෙලා පිරිනමම් පෑවේ. එතකොට අපේ මිනිස්සුන්ගේ තියෙන දෘෂ්ටිවල හැටි බලන්න. එතකොට අමුතු මානසික මට්ටමකින් චෛත්‍ය බෝධියක් වඳින්න යන්නේ. ඕක කියනකොට මට මතක් වුණා දුප්පත් අහිංසක මිනිසෙක් අන් අයට බැල මෙහෙවරකම් කරලා මේ මිනිස්සයා කැලේ යද්දී සම්මා සම්බුදුවරයෙක්ගේ බෝධින් වහන්සේ නමක් දැකලා ඒ බෝධිය වටේ සුද්ධ කරලා වැඳ වැඳ ඉන්නකොට වැහි නැති හෙනයක් ගහලා අර ගස් කොළන් මං අරගෙන බෝධිය වැඳ වැඳ හිටපු එකාගේ හිසටම වැදුණා. ඇඟ දෙපළු වෙලා වැටුණා බෝධිය ළඟ. එසැනින් නිදාන් සිටිය කෙනෙක් පිපිදියා වගේ දෙවියන් අතර ඉපදුණා. ඉතින් ඒ දෙවියෝ කියනවා දැන් දිව්‍ය අප්සරාවන් පිරිවරාගෙන දිව්‍ය රාජේ
කියනවා බැල මෙහෙවරකම් කර කර හිටපු මගේ අරකුණු ශරීරයට හෙන හතක් වැදුනත් මොකද මං දැන් දිවියෙක් නේ කියලා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ සරණ යා යුත්තේ ස්තූප බෝධි වන්දනා කළ යුත්තේ පරලොව යහපත පිණිසත් නිවන පිණිසත්. අද කාලේ මේ දෘෂ්ටි එක එක්කෙනාගේ හිත් තුළ වැඩ කරලා රුවන්වැලි සෑයට යනවා. නැන්දම්මයි ඒලිගේ ප්‍රශ්නෙට මේ ඒලිට මේ විදියට වෙන්න ඕන, නැන්දම්මට මෙහෙම වෙන්න ඕන, අරයට මෙහෙම වෙන්න ඕන, මෙයාට මෙහෙම වෙන්න ඕන කියලා චෛත්‍ය ළඟ බෝධි ළඟ පතනවා. ඇවිල්ලා ඉව ඉෂ්ට නොවුනාට පස්සේ ඒ ගැන තියෙන සද්ධාව නැති වෙනවා. හැබැයි කොච්චර දේවාලවල ගිහිල්ලත් ඒව සිද්ධ නොවුනා කියලා ඒ කෙරෙහි තියෙන භක්තිය නැති වෙන්නේ නැහැ. දැක්කද? ඒ නිසා පින්වතුනි කෙටියෙන් මේ කියන්න ගත්තේ ඒ තමයි අභ්‍යාසයක් පුරුදු කරන්න ඕන. ඒ අභ්‍යාසය තමයි පින්වතුනි අත්හැරීමේ අභ්‍යාසය. ඒක දැන් ඔන්න අපි කෙනෙකුට බනිනවා වැරද්දක් කියලා බනිනවා. කාලයක් යනකොට තේරෙනවා ඇත්තට මේකට එයා වැරදි නැහැ. එතකොට හිතෙන් එයා වැරදි නැහැ නිවැරදි කියලා හිතේ අත්හැරීම පුරුදු කළා. සත්‍ය තේරුම් ගන්න එකයි අනිත් එක්කිනට සමාව දෙන එකයි අපි පුරුදු වෙන්න ඕන. මාන්නෙට උඩඟුකමට අපි පරණ අදහසෙම හිටියොත් මරණ මංචකේ නම් අත්හරින් කරන්න වෙන්නේ. පැහැදිලි නේද මං කියන එක? අත්හරින්න ඕන තමන්ට වැරදුනා කියලා තේරිච්ච ගමන්. ඊළඟට තමයි පරණ පුරුදු. මේ ධර්මයේ අහද්දි නැවත නැවත ධර්මයේ අහද්දි මේ ධර්මයේ දහං කැඩපතක් නිසා තමාව පේනවා. ඒ තමාව පේනකොට එයා මොකද්ද කරන්න ඕනන්නේ? තමන්ගෙන් වෙච්ච වැරදි එයාට මතක් වෙනකොට මම දැන් නිවැරදි උනේ කෙනෙක් කියලා වැරද්ද අමතක කරන්න ඕන. උදාහරණයක් ගත්තොත් වැසිකිලි කරනවා කෙනෙක්. වැසිකිලි කරලා ඒ වැසිකිලි දැන් මෙයා වැසිකිලි කරලා නැගිටිනවා. නැගිටිනකොට ඔන්න දැන් වැසිකිලි පෝච්චියේ හෝ ජරාව දිනනවා. මෙයා ඒක දිහා පැය ගණන් බලාගෙන ඉන්නේ නැහැ. ඒ දරාව දැක්ක ගමන් ඉක්මනට මේ වතුර ගහලා ඒක අයින් කරනවා. තමන්ගෙන් වෙච්ච වැරදි අඩුපාඩු ජරා ගොඩක් විදියට දකින්න ඕන. ඉක්මනින් අයින් කරන්න ඕන. ඉක්මනින් අමතක කරන්න ඕන. තමන් කරපු හොඳ, තමන් කරපු පින් මතක් වෙනවා. කොහේ හරි ගෙදරකට ගියාට පස්සේ අපි ලස්සන මල් ගහක් තියෙනවා නම්, මල් පිරිලා නම්, ආස හිතෙනවා නම්, ඒ මල් ගහ ළඟ දෙවටි දෙවටි මේ මල් ගහ කොහෙන්ද, අතු වලින්ද පැලවෙන්නේ, කොච්චර කාලයක් මල් තියෙනවද කියලා කතා කර කර අර මල් ගහ ළඟ දෙවටෙනවා වගේ තමන් කරපු පින් කුසල් මතක් වෙද්දී නැවත නැවත සිහි කරන්න ඕන. අනිත් ඒවා අමතක කරන්න ඕන. ඒ අභ්‍යාසය පුහුණු කරන්න ඕන. නැත්තම් ධර්මයේ අහලා ටික කාලයක් යනකොට පරණ ඒවම මතක් වෙවි මම මෙහෙම කළා කියලා අර පරණ කුණු කන්දල්ම අනුස්සති කර කර ඉන්නවා. සිහි කර කර ඉන්නවා. තමන්ගෙන් විච්ච වැරද්ද අඩුපාඩුව ඉක්මනින් අමතක කළා ආයතින් සංවරයට පත්වෙන එක නිවැරදි වෙනවා කියන අභ්‍යාසය පුහුණු කරන්න ඕන. දැන් මේට කලින් මේ පින්වතුන්ට ධර්ම දේශනාවලදී මතක් කළා තුනුරුවන්ට තමන්ගේ අතින් වරදක් වුණොත් ඒ තුනුරුවන්ට වෙච්ච වරද නිසා සමහර වෙලාවට මරණ මංචකේ ගිනි දැල් පේන්න පුළුවන් කියලා. එතකොට එක තාත්තා කෙනෙකුට එහෙම වෙලා ඒ තාත්තා තෙරුවන් කමා කරගත්ත ගමන් ඒ ඔක්කොම නැති වෙලා. දැන් හැම ලෙඩ වෙලා ඉන්න කෙනෙකුටම
හැම මරණ මංචකේ ඉන්න කෙනෙකුටම දිරුවන් කමා කළ ඕවා කරන්න කවුද ඉන්නේ? නමුත් තමන් පෞද්ගලිකව පුහුණු වෙලා තිබ්බොත් අමතක කරන එක මංගෙන් ඉස්සර වැරදි වුණා තමයි. නමුත් මේ ධර්මය අහලා මං නිවැරදි වුණා. ඒ නිවැරදි වීම නැත්නම් මේ ධර්මයට පැමිණීම මට යහපතක් කියලා අර ධර්මයට පැමිණිච්ච එක ගැනම හිත හිතා ඉන්න පුළුවන් වුණොත් එයාට මරණ මංචකේදී නපුරු සිත්වලට නරක සිත්වලට හිත නතු කරගන්න නැතුව එයාට පරලෝ යහපත සලස ගන්න පුළුවන්. පින්වතුනි මෙහෙම දෙයක් වෙනවා. ඒ තමයි මරණ මංචකේ යමක් හිතෙන්න ගත්තොත් එක දිගට හිතෙනවා ඒක. දැන් ඔයාලා ලෙඩ වෙලා තියෙනවා නම් ගොඩාක් අමාරු වෙච්ච අමාරු වෙන මරණාසන්න වගේ වෙන ලෙඩ හැදිලා තියෙනවා නම් ඒ වගේ කෙනෙකුට තේරෙයි අවසාන එයාට හිතෙන දේවල්. එයාට හිත කන්ට්‍රෝල් කරගන්න බෑ. ඇයි එයාගේ හිත කාය භවනා චිත්ත භවනා වශයෙන් පුරුදු කළ නැති නිසා එයාට එන සිතිවිලි ඔස්සේ හිත යනවා. මගේ අතන රෙදෙනවා මෙතන රෙදෙනවා අමාරුයි අමාරුයි කියලා අර කයේ වේදනාවම කිය කියා කෙන්ද්‍රී ගගා ඒ වේදනාවෙම හිත තියෙනවා. ඔය වෙලාවට මතක් වුණොත් එහෙම පරණ වැරදිච්ච එකක් මං අරයට මෙහෙම කළා මෙහාට මෙහෙම කළා මට කලින් මෙහෙම වුණා කියලා මට මෙහෙම වුණා මං අතින් පව් වෙලා තියෙනවා කියලා ඕකම මතක් වෙනවා නතර කරගන්න බෑ. මරණ මංචකය කියන්නේ අතිශයින් භයානක තැනක් පින්වත්නි. තමන් ජීවිතේ බලවත් පිනක් කරලා තිබ්බොත් එක්කෝ ඒ බලවත් පින තමන්ගේ ඉස්සරහට ඇවිල්ලා පේනවා. එහෙම නැත්නම් තමන්ගේ අතින් වැරදි වෙලා තිබ්බොත් ඒක එනවා ඉස්සරහට. ඒ නිසා මේ දැන් යම ලොකුවට ලෙඩක් දුකක් නැතුන් ඇවිදලා කියලා ඉන්නකොට ඔය ඉන්න විදියටම මැරෙන මොහොතේදී කියලා හිතන් දෙපා. මැරෙන මොහොත කියන්නේ පින්වතුනි පාරක වාහනයකට හප්පිලා මැරුණා. නාගසේන මහරහතන් වහන්සේ දේශනා කරනවා විශාල දෙයකට චප්ප වෙලා මැරෙන මැස්සගේ පවා සනිකව මැරෙන කෙනාගේ පවා ඒ මොහොතේ ඇතිවෙන සිතිවිලි සමුදාය ඒ මොහොතේ ඇතිවෙන සිතිවිලි සමුදාය ගණන් කරන්න බෑ කියලා. කිරි 150ක එහෙම නැත්නම් අක්කර 150ක වී වපුරලා ඒ වී ගොඩේ බැත ගොඩක් ගහලා ඒ වී ගොඩේ වී ඇට ගාන ගණන් කරන්න පුළුවන් කියනවා. තප්පරේට චප්ප වෙලා මැරෙන මිනිස්සයාගේ සත්වයාගේ ඒ මොහොතේ ඇති වෙන සිතිවිලි ප්‍රමාණය ගණන් කරන්න බෑ කියනවා. ඒ නිසා වාහනයකට ඔලුකට චප්ප වෙලා මැරුණත් ගොඩාක් දේවල් මතක් වෙලා මැරෙන්නේ. ගොඩාක් දේවල් සිහි වෙලා මැරෙන්නේ. ඒ නිසායි දැම්ම කියන්නේ පුහුණුවක් හදාගන්න වැරදිච්ච දේවල් අමතක කරන ඒවා. මොකද මේ අභ්‍යාසයේ පුහුණු කළේ නැත්නම් උදාහරණයක් ගත්තොත් ඔයාලගේ ජීවිතේම ගෙදර හොඳට ඉන්නවා නෝනත් එක මහන්තයත් එක්ක ඉන්නවා. ඔන්න මොනවා හරි ඔතන ගොහුරියක් යනවා. ගොහුරියක් යනකොට තරහක් එනකොට උඹ එදා මට මෙහෙම කිව්වා. අහවල් ගෙදර ගිහිල්ලා මට මෙහෙම කිව්වා. උඹ ඉදා මෙහෙම කිව්වා කියලා. අර අවුරුදු ගානක වැරදිච්ච ඒව ගන්නවනේ අතෙන්ද? අර තරහ ආපු ගම මෙතික් වෙච්ච වැරදි ඔක්කොම ටික එකතු කරලා බයනවා. ඒක ඔළුවට එනවා එක දිගට එනවා. අතනදී මෙහෙම කළා අතනදී මෙහෙම කළා අතනදී මෙහෙම කළා. ඒක අනුවි අර තරහ හැදිච්ච ගම එතකල් හොඳට හිටියා. ඔය වගේම අනිත් පැත්තට තියෙනවා ඔන්න කවුරු හරි කියනවා අපි රුවන්වැලි සෑයට මල් පූජා කළා අඟුලි මල සෑයට මල් පූජා කළා කියනකොට එයාට එකපාරම එනවා අපි ගියා. අපි ඉදා මල් පූජා කළා පහම් පූජා කළා අපි රුවන්වැලි සෑයටක් ගිහිල්ලා තියෙනවා අපි මයංගනේට ගිහිල්ලා තියෙනවා අපි ශ්‍රමදාන කළා තියෙනවා අපි මිහිඳු සෑයට ශ්‍රමදාන කළා ගඩොල් ඇද්දා අපි ඉදා අපි කට්ටියට දන්සැල් දුන්නා මම බොහෝ අමාරුවෙන් කන්දේ ගල් ඇද්දී
අර එකක් සිහි කරපු ගමන් අර ඔක්කොම ටික එනවා. අන්න ඒ වගේ තමයි මරණ මංචකේ කෙනෙක්ගේ හිතට අකුසල් සිතිවිල්ලක ඇවිල්ලා ඒ සිතිවිල්ල එයාට හිතෙන් අස් කරගන්න බැරුව ඒකෙම හිත ගියොත් එහෙම වැරදිච්ච ගොඩාක් දේවල් ඒකට ඇමිනි ඇමිනි එනවා. පින් සිහි කරන්න ගියාමත් එහෙමයි එයන් කරපු පින් ඇමිනි ඇමිනි එනවා. ඒ නිසා පින්තුනි ගෙවල් දොරවල් වල සහ මිනිසුත් එක්ක සමාජයේ ජීවත් වෙනකොට ඕන තරම් හැලහැප්පින් අපිට එනවා. තව තියෙනවා මුලින් එක එක්කෙනා කතා අහලා මහමෙවුනාව වැරදි කියලා මහමෙවුනාව ගැන ගොඩාක් වැරදි අදහස් මිනිසු දරාගෙන ඉන්නවා. කාලයක් යනකොට තේරෙනවා මහමෙවුනාව ගැන අපි හිතාගෙන හිටියා වැරදි කියලා. නිවැරදි වෙන්න ඕන. වැරද්දක් නිවැරදි වුණ කෙනාට ඒ නිවැරදි වීම කියන පින ප්‍රබල නිසා වැරද්ද ඔහුව ලුහු බඳින්නේ නැහැ ඊට පස්සේ. ඒක අනිත් පැත්තට හැරෙනවා. කෙනෙක් වැරද්දක් කිරීමයි වැරද්දකින් නිදහස් වීමයි කියන දෙක ගත්තොත් ඒකේ කර්ම වශයෙන් බලවත්ම දේ තමයි නිවැරදි වීම. නිවැරදි වීමේ පින ප්‍රබලයි. දේවදත්ත වුණත් අවසානයේ තෙරුවන් සරණ ගිහිලා බේරෙන්න තිබ්බා පංච ආනන්තරිය කර්ම නොකළා නම් පංච ආනන්තරිය කර්ම කරපු නිසා පොළව පලාගෙන ගියා. නමුත් අවසන් මොහොතේ නිවැරදි වෙච්ච නිසා නිවැරදි වීම කොයි තරම් දෙයක්ද කියලා බලන්න අවසන් මොහොතේ තෙරුවන් සරණ ගිය පින්බලයට කල්ප ලක්ෂයක් ගිය තැන සත්‍පිස්සර කියලා පසේ බුදු බවට පත් වෙනවා. නිවැරදි වීම ගිනිදැල් මත හරි නිවැරදි වෙනවා දැකලා තමයි බුදුරජාණන් වහන්සේ එදා දේවදත්ත මහණ වෙන්න එනකොට මහණ කළේ. බුදුරජාණන් වහන්සේ තමාගේ ශිරසට දේවදත්ත ගල් පෙරලෙන බව ඒ වගේම බුදුරජාණන් වහන්සේ නා ඉදිරියට නාලාගිරිය එවන බව දුනුවායෝ යොදන බව සංඝයා ભેද භින්න කරන බව බුදු ඇසින් නොදුටුවා නොවේ. බුදුරජාණන් වහන්සේ පාඩුව විඳගත්තා. දේවදත්තට සංසාරෙම නිවැරදි වෙන්න එකම එක අවස්ථාවක් යෙදෙනවා දැකලා. කෙනෙකුට නිවැරදි වෙන්න ගොඩාක් පාඩු විඳින්න වෙයි. සමාජයට නිවැරදි වුණා කියලා අනිත් අයට කිව්වොත් මට වැරදුනා කියලා කිව්වොත් අනිත් අය එයාට ඔච්චම් කරાવી විහිළු කරાવી. නමුත් මේ පාඩුව විඳින එක සැපයි නිවැරදි වීම ඉදිරියේ. බුදුරජාණන් වහන්සේත් දේවදත්ත නිවැරදි වෙන බව දැකලා ගොඩාක් පාඩු හින්දා අපිට මේ සමාජයෙන් නිවැරදි වෙන්න ගොඩාක් පාඩු විඳින්න සිද්ධ වෙනවා. මේ කියන දහම් පද මොහොතක් මතක තියාගන්න පින්වතුනි අපේ ජීවිතේ හැම ප්‍රශ්නයක්ම විසඳ ගන්න පුළුවන් කියලා එකක් නැහැ. හැම ප්‍රශ්නයක්ම විසඳ ගන්න තියෙන්නේ ධර්මාවබෝධයෙන් පමණයි. එතනින් මෙහා හැම ප්‍රශ්නයක්ම විසඳෙන්නේ නැහැ. ප්‍රශ්න විසඳ ගන්න ක්‍රම ටිකක් තියෙනවා. එකක් තමයි ඔයාලෝ දැන් කරන ඒවා තමයි අනිත් අයට කියනවා. ඊළඟට බෙහෙත් ගන්නවා. ඔය ප්‍රශ්න විසඳ ගන්න සාමාන්‍ය ක්‍රම. පොලිසිය යනවා. නඩු කියනවා. ගොඩාක් ප්‍රශ්න විසඳ ගන්න පුළුවන් පාඩු ඉඳලා විසඳ ගන්න පුළුවන්. ඒ කියන්නේ පාඩුව දරා ගන්න ඕනේ යා. ඒ පාඩුව දරාගෙන ප්‍රශ්න විසඳ ගන්නවා. දැන් උදාහරණයක් ගත්තොත් මිහින්තලේට හොරු කණ්ඩායමක් පැන්නා. ඒ මිහින්තලේට ඒ කාලේ හිටපු රහතන් වහන්සේලා ඒ කාලේ මහ තෙරුන් වහන්සේ දිවිසින් දැක්ක හොරු ටික. ඒ තෙරුන් වහන්සේ එළියට ගිහලා හොරාට කතා කළා. පැන් ටිකක් දීලා
खांड बोंड दीला सातुरु करवला ओयाला आय मे पैते गियो तेन्न कियला सातुरु करले यावा एदा होरकं करन्न तो गिया आय बहु दवस कापिला आय कथा करला खांड बोंड दीला सातुरु करवला यावा किव्वा ओन वेलावक एन्न मेहे කියලා හොරා යාලු කරගෙන හොඳ මාස 3ක් කන්න බොන්න දුන්න හොරාට හොරාන් කිව්වා මේ මුළු ප්‍රදේශයේ ඕන දණක් හොරකම් කළාට කමන්නේ මිහින්තලේ කිසි දෙයක රත තියන්න එපා කියලා හුරු 500ට නියෝග කළා මා හොරා වස් කාලේ අවසන් වෙනකොට සංඝයා අර තෙරුන් වහන්සේට චෝදනා කළා සංඝයාට ලැබිච්ච දේ හොරෙකුට දුන්න කියලා සංඝලාභෙන් ගිහියන් සන්තර්පණය කළා ගණන් හිලව දන්න තෙරුන් වහන්සේ නමකට කතා කළා. එදා වස්පවාරණේ දවසේ ප්‍රියායස්මතුනි මා මේ හොරාට වතුර දීලා තියෙනවා, කණ්ඩ දීලා තියෙනවා. මෙන්න මේ ටික දීලා තියෙනවා මාස 3ක්. ඕකට කොච්චර වියදමක් යයිද කියලා ඔබ වහන්සේ දැන් බලන්න ගියෝ. ඊට පස්සේ යා ඒ ස්වාමීන් වහන්සේ ගණන් හදන කෙනෙක් ගාන හදලා කිව්වා හොරාට ගිහිල්ලා තියෙන මෙච්චර වියදමක් මේ වියදම මේ මිහින්තලේ මහ විහාරේ තියෙන බඩුවලි බඩුත් එක්ක බලන්න කොච්චර වියදමක්ද ඇහුවා කිව්වා අපි මේ විහාරයට ඇතුල් වෙනකොට දාලා තියෙන පාපිස්සේ වියදම වැඩි මේ කෑමට වඩා කිව්වා මේ මේ හොරා මේ මුළු මිහින්තලේම කොල්ල කන්න ආපු එකේ ඉතින් මං අරවාගේ කෑම ටිකක් දීලා මෙච්චර සංගලාභයක් රැක්කා ඕක තමයි මං කළේ ඔබ අන්සල කැමති තීරණයක් ගන්න කියෝ. ඉතින් සංගයන් එහෙඳ උනා. ඉනිසා සමහර ප්‍රශ්න විසඳන්දී යම් පාඩුවක් විඳින්න වෙනවා. ඔය නැන්දම්මල ඊළඟ ප්‍රශ්නවලදී පොඩි දෙයින් හිත රිදිලා කෑකොස්සන් ගහලා පවුල් කැඩෙන තැනට ප්‍රශ්න දුරදිගේ යනවනේ. මුලින්ම හිත රිදෙන පාඩුව ඉවසගෙන හිටියානම් ඒක සැපයිනේ පාඩුව ඉවසන්න ඕන අපේ හිතේ තියෙන දෘෂ්ටියක් පාඩු විඳින්න අපි කැමති නැහැ අපේ හිතේ දෘෂ්ටියක් තියෙනවා පිරිස මැද අපි සමච්චලයට ලක් වෙනවට කැමති නැහැ නින්දාවට ලක් වෙනවට කැමති නැහැ ගෙදර ලෝකකා තමන් කියන තැනේ මානසික මට්ටම හිටපු ගමන් එයා පාඩු විඳින්න කැමති නැහැ. පාඩු විඳින්න වෙනවා සමහර ප්‍රශ්නවලදී. නඩු හබ ඉඩම් ප්‍රශ්න පාඩු විඳින්න වෙනවා. නමුත් ඒ පාඩු විඳින්න නැතුව නඩු හබ කියාගෙන ගහගෙන මරාගෙන සංසාරේට වෛරක්කාරයෝ බිහි කරගෙන තමයි මැරෙන්නේ මේ මිනිස්සු. ඒ ඉන්දියාවේ බුදුරජාණන් වහන්සේගේ කාලෙට කලින් දසබෑ රජුරෝ කියලා විශාල බල සම්පන්න ශක්ති සම්පන්න රජවරු 10 දෙනෙක් හිටියා. බෝධිසත්වයෝ තිපදුණයි දසබෑ රජුරු අතර ගත පඬිතුයෝ කියලා. ඔයි ගමේ හිටිය මල්ලව පොරකාරයෙක්. මේ රජුරු නිකන් එන ගමන් අර මල්ලව පොරකාරයා මල්ලව පොරවලට ඇදගත්ත තමන්ගේ ඇඟේ ශක්තිය බලය පෙන්වන්න. අරන් නිකන් ඉන්න ගමන් එයාත් එක රණ්ඩුවකට පටලැවිලා මේ මල්ලව පොරකාරයා මැරුවා. මේ මල්ලව පොරකාරයා යක්ෂයෙක් වෙලා ඉපදුණා. අවසානයේ ඇතිවෙච්ච වෛරෙන් දසබෑ රජුරුවන්ගේ පරම්පරාවම මිහිපිටින් අතුගාලා දැම්මා. අර ඇතිවෙච්ච පොඩි වෛරේ අත්හැරගන්න බෑ. අර රන් තැටියකට ආසාව ඇතිවෙච්ච නිසා බුදු කෙනෙක්ගේ හිසට ගල් පෙරලන දේවදත්තෙක් බිහි වුණා. එදා ඒ දේවදත්ත එක අත්හැරලා තිබ්බනම් මහ බෝධිසත්වය නෙවෙයි ප්‍රශ්නේ ඇද්දේ. දේවදත්තයි ඒ රන් තැටියට ලෝභ කළේ. තමන්ට නැති
ඒ ලැබිච්ච වෙලාවෙක් ගත්තේ නෑ. පස්සේ ලෝභ කළා. පින්වතුනි අත්හරිනවා කියන එක නම් ඒකාන්ත සැපයක්. අත්හරිනවා කියන එක ඒකාන්ත සැපයක්. මහා බෝධිසත්වෝ අත්හැරියා. පාඩු විඳලා ජීවිතේ සැනසෙල්ල හොයන්න ඕන. අත්හැරලා ජීවිතේ සැනසෙල්ල හොයන්න ඕන. ඉවසලා ජීවිතේ සැනසෙල්ල හොයන්න ඕන. ඊළඟට තමයි පොඩි පොඩි දේවල් හිතේ තියාගෙන ඒවා හිතේ පැසව පැසව ඉඳ දෙන්න එපා. මේ මිනිස්සෙක් වචනයක් කිව්වා කියන්නේ ඒක මේ හිස් වාතලයට මුදා හැරපු දෙයක්. මිනිස්සු කියන වචනේ මේ හුලඟට ගසාගෙන යන්න ඉඩ දෙන්නේ නැහැ අපි. ඒක අරන් දාගන්නවා මේ ශරීර කූඩුවට. හුලඟේ වචනයක් යන්න දෙන්නේ නැහෙනි. කවුරු හරි යමක් කිව්වොත් ඒක මේ හිස් වාතලයට මුදා හැරපු දෙයක්. ඒක අරන් රුවා ගන්නවා මේ හදවතේ. අරන් ඒකේ උලින් ඇනගෙන 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 ඉන්නවා. හුලඟේ පාවිලා යන්න දෙන්නේ නැහැ. උපාසක අම්ම කෙනෙක් කියනවා මගේ මිනිහා මගේ හිත රිදෙන වචන කොච්චරද කියනවද කියනවනම් හාමුදුරනේ මගේ හදවත පලාගෙන හිස් මුදුනේ මතුවෙනවා කොයි වචන. කියන්නේ හිත රිදෙනවා ඔළුව හිර වෙනවා කියලා කියන්නේ. ඇයි එහෙම උනේ? ඒ ආයුධය හදවතට යාරම්. මේ මිනිහාගේ හැටි මෙහෙමයි. මුංගේ හැටි මෙහෙමයි. කර්ම විපාකවල හැටි මෙහෙමයි. මම්ම කරගත්තු දේවල් තමයි මේ. අනේ මේ සංසාරයෙන් නිදහස් වෙන්න මං ගොඩක් පිං කරන්න ඕන, කුසල් කරන්න ඕන, යහපත කරන්න ඕන කියලා තව තවත් ධර්මයට සමීප වෙන එක තියෙද්දී අර තව කෙනෙකුට සාප කර කර ඉන්නවා. විසඳෙන්නේ නැහැ මැරෙනකල් ඔය ප්‍රශ්න. ඊට පස්සේ මරණ මංචකේදී මතක් වෙනවා. සමහර මිනිස්සු කියනවා තොගේ මරණයටවත් එන්නේ නැහැ මං ඔය කියපු වචනේට කියලා. ඇත්තටම මරණයටවත් එන්නේ නැහැ. මම දැකලා තියෙන මේ මිනිස්සු. කලාතුරකින් මනුසු ලෝකෙට ඇවිල්ලා කෝන්තර හිතේ තියාගෙන මිනිස්සු මැරෙන හැටි දැක්කාද? ඕවාගේ දෙයක්වත් අත්හරින්න බැරි නම් මරණ මංචකේ ගිනි දැල් පෙනෙද්දී කොහොමද සත්වයා ඒව අත්හරින්නේ? තමන්ට වෙච්ච වැරදි තේරෙනවා නම් අවසාන කාලේ නම් ධර්මය හම්බ වුණේ. මැරෙන වෙලාවේ ලෙඩ ඇඳෙද්දී පරණ ඒවා මතක් වෙනවා නම් අනේ ඒවා දන්නේ නැති කාලේ සිද්ධ වෙච්ච දේවල්. මං ඒවා දැන් අත්හැරියා. මං දැන් බුදුරජාණන් වහන්සේ සරණ ගිය කෙනෙක්, ධර්මයේ සරණ ගිය කෙනෙක්, සංඝයා සරණ ගිය කෙනෙක්. මං බුදුරජාණන් වහන්සේට පැහැදුන කෙනෙක්. පරණ දේවල් මං ඔක්කොම අත්හැරලා ඉන්නේ කියලා. අත්හැරියා අත්හැරියා කියන ඒ එයාගේ භාවනාව හිත ඇතුලේ තියෙන්න ඕන. ගොඩාක් ඔය අත්හරින් නැතිකම, පරණ දේවල් මතක තියාගෙන ඉන්නකම ඒවා ගොඩාක් දුරට නරක ලෝකවලට යන්න උපකාර වෙනවා. අමතක කරන්න. අපි කොයි තරම් පුංචි කාලේ අම්මලාගේ තාත්තලාගේ හිත රිදෙන වචන කිව්වද උන්දල ඒව අමතක කළා. අදටත් අපිට සලකනවා. ඔයාලත් ඔයාලගේ දරුවන්ගෙන් ගොඩාක් වැරදි වෙද්දී ඒවා අත්හරින්න. ස්වාමියාගේ වැරදි වෙද්දී අත්හරින්න. බිරිඳගේ වැරදි වෙද්දී අත්හරින්න. ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ ළඟට සද්ධාවන්ත උපාසකයෝ ඇවිල්ලා කියනවා ස්වාමිනී අපේ ගෑණේ අයාලේ යනවා. මට ඒකට ඕන තරම් කරුණු තියෙනවා, සාක්කි තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාලා අත්හරින්න කිව්වා. කසාදෙ නෙවෙයි, ගෑණි රකින්නවා කියන අදහස අත්හරින්න කිව්වා. ගෑනු කෙනෙක් ඕනවට වැඩිය ලෙංගතුකම් පෙන්නගෙන තමන් ගාවට ආවොත් ආදරේ වැඩි කියලා
සෙනෙහසේ සීතල දියධාරින් ස්වාමියාව නාවද්දී බුදුරජාණන් වහන්සේ වදාලා බිරිඳ මට ආදරෙයි කියලා උද්දාමයට පත් වෙන්න පාටව. වචර නැමැති කෙටේරි ඇර ස්වාමියාව කීතු කීතු කරද්දී අර බිරිඳ අනේ මම්ම බැඳපු මගේ ගෑණි මට දෙන වද කියලා කලකිරෙන්න එපා කියලා. මේක තමයි සසර කියලා හිතන්න කියලා. ඉතින් මේ ආපු සංසාරේ පවුල් කඩා කප්පල් කරගෙන ගෑණි අතහැරලා පවුල් කඩා කප්පල් කරගෙන තියෙනවා පොළොවේ වැලි ගැට ගන්නට වැඩිය. ඒත් ප්‍රශ්න විසඳුන්නේ නැහැ. ඔයාලට සසරේ පේනවා නම් මගේ බුදුරජාන් වහන්සේ වදාළ ධර්ම ඒකාන්ත සත්‍යයි. සමහර මේ ජීවිතේ පවුලක් කැඩෙනකොට ඔය කැඩිච්ච පවුල ඒ කියන්නේ මනුස්සයා බිරිඳ හෝ ස්වාමියා විවාහ කරගත්තනේ. මීට කලින් කෝටි ගාණක් පවුල් කැඩිලා තියෙනවා. කෝටි ගාණක් අතෑරපු මිනිහම මේ ජීවිතේ කසාද බැන්දා. කෝටි ගාණක් අතෑරපු ස්ත්‍රියම මේ ජීවිතේ කසාද බැන්දා. ඕක තමයි සසර. බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් හැරෙන නැහැ කිසිම විසඳුමක්. ඇත්තටම මේ අපේ ගෙවල් වල තියෙන ප්‍රශ්න වලට වඩා ගෙවල් වල කියන්නේ මේ මරා ගන්න හදනව පහවදා හොඳයි. මේකට hina වෙලා ඉන්නව ඇන්දවට මරා ගන්න හදනව. ඕව තමයි ගෙවල් කියන්නේ. මොකද්ද ඔකට කියන්නේ නම? ගෙවල්. ගිහි ගෙවල්. මේ හොඳයි මේ වෙනස් වෙන. එතකොට ඔය වගේ ගිහි ගෙවල් තියෙද්දි ඕවට උත්තර හොය හොයා තමයි මේ පොළොවේ වැලි කැට ගන්නට වඩා සංසාරය අපි ආවේ. විසඳුන්නේ නැහැ. ඒ වුණාට අපි මේ විදිහට දුක් විඳ විඳ යන්නේ නැවත නැවත ඉපදින නිසානේ කියලා ඉපදීම නැති කරගන්න විසඳුමක් හොයාගෙන යන්නේ. බලන්න ඔච්චර දුක්ඛන්දරාවක් මේ ජීවිතේ නොවිඳම මගේ බුදුරජාණන් වහන්සේට ලෙඩ දැක්ක ගමන්ම හිතුණා ඉපදුන නිසා ඒ ඉපදීමට නින්දා වේවා. වයසට ගිය කෙනෙක් දැක්ක ගමන්ම හිතුණා ඉපදුන නිසා ඉපදීමට නින්දා වේවා. මැරිච්ච කෙනෙක් දැක්ක ගමන්ම කල්පනාවට ආවා ඉපදුන නිසා ඉපදීමට නින්දා වේවා කියලා. ඒ නිසා යම් විමුක්තියක් ශ්‍රමණය වෙනවද ඒ විමුක්තිය සොයාගෙන යන්න ඒ සිද්ධාර්ථ මහ බෝධිසත්වයෝ පිළිපන්නා. බෝධිසත්වයන්ගේ ඥාන සම්පත්තිය කොහොමද? ඒ නිසා වැටෙන කඳුල පිහදාගෙන බණපදයක් අහලා හිත සනසා ගන්නට. ඔකට ලස්සන දහන් අවවාදයක් අපේ ලොකු ස්වාමීන් වහන්සේ අපිට දීලා තියෙනවා. ඒ තමයි අපිට ලැබෙන ගුරු ඇසුරෙන් ලැබිච්ච අවවාදය තමයි මේ ලෝකේ වැඩි ධර්මයේද අධර්මයේද? හයියෙන් කියන්න බලන්න. අධර්මයේ වැඩි. ධර්මයේ පොඩ්ඩයිද දැන් තියෙන්නේ ගොඩායිද? පොඩ්ඩයි තියෙන්නේ. අධර්මයේ වැඩි. අධර්මයේ ස්පර්ශ වීම දුකද්ද පීඩාවක්ද සැපද්ද? දුකයි පීඩයි. ධර්මයේ ස්පර්ශ වීම සැනසෙල්ලක්ද පීඩාවක්ද? සැනසෙල්ල. එහිනම් වැඩිපුරම තියෙන්නේ අධර්මය නම් අපිට වැඩිපුර දැනෙන්නේ මොකද්ද? පීඩාව. අපහසුව, දුක. හේතුව අධර්මයේ වැඩි අධර්මයේ ස්පර්ශ වෙනවා. ධර්මයේ පොඩ්ඩයි ඒකේ ස්පර්ශ වෙනකොට සැනසෙල්ලක් එනවා. කෝටියක් ප්‍රශ්න මැද බණ ඩිංගක් අහනකොට හිත ඩිංගස් සැනසෙනවනේ. ධර්ම ස්පර්ශ වුණා. කෝටියක් ප්‍රශ්න මැද කිරිසුදු පාටින් බබලන සෑයක් ළඟ වැඳගෙන පිරිතක් කියනකොට හිත සැනසෙනවනේ. ධර්මයක් ස්පර්ශ වුණා. කෝටියක් ප්‍රශ්න මැද කසාවත් දරාගත් සංගරුවන් වහන්සේලා දකින්නකොට හිත සැනසෙනවනේ.
ධර්මයේ පොඩ්ඩක් ස්පර්ශ වුණා. සංසාරේ හැටි මෙහෙමයි කියලා හිතනකොට හුස්ම ගිහිල්ලා සැනසෙල්ලක් එනවා. ධර්මයක් ස්පර්ශ වුණා. ඇයි මේ අනිත් වෙලාවට කරදර පීඩාව වැඩි? අධර්මය. ටීවී එක දැම්මත්, නිවුස් ඇහුවත්, පත්තරයක් බැලුවත්, ඊළඟට සෙඩ් එකක් ළඟින් ගියත්, කුඹුරක් ළඟින් ගියත්, පාරක් ළඟින් ගියත්, මඟුල් ගෙදරක ගියත්, හැම තැනම කසු කුසු කසු කුසු කසු කුසු. එක එකට චෝදනා කරන, දේශපාලන කතා, කුණු කතා, ජරා කතා. ඊළඟට ස්වාමියා බිරිඳ දරුවෝ, එයයි ධර්මයේ දන්න අය නෙවෙයිනේ. ධර්මයේ දන්නේ නැති අයගෙන් Taman දෙන්නේ පහසුවක්ද අපහසුවක්ද? ඉතින් ඒ සත්‍ය පිළිගන්නකෝ. Tamanගේ දරුවෝ ධර්මයේ දන්නේ නැත්නම් ඒ අයගෙන් අපිට ඉන්නේ නැහැ පහසුවක්. ඒක හේතුඵල ධමං. Tamanගේ ස්වාමියා ධර්මයේ දන්නේ නැත්නම් ස්වාමියාගෙන් එන්නේ නැහැ පහසුවක්. ඒක පිළිගන්නකෝ. තමන්ගේ බිරිඳ ධර්මයේ දන්නේ නැත්නම් බිරිඳකින් එන්නේ අපහසුවක්. ඒක පිළිගන්නකෝ. ඔයාලා ගෙවල් ළඟ ඉන්න අය ධර්මයේ දන්නේ නැත්නම් එයාලා ඉන්නේ අධර්මයේ තුල. ඒ අයකින් අපිට ස්පර්ශ වෙන්නේ අපහසුවක්. ඒකාන්තෙන් ධර්මයේ තුලින් ඇතිවෙන්නේ පහසුවක් බවත්, අධර්මයේ තුලින් ඇතිවෙන්නේ අපහසුවක් බවත් බුදුරජාණන් වහන්සේ වදාළදී සත්‍යයි සත්‍යයි කියලා බුදුබණ පදයට පැහැදි පැහැදි ඉන්න වැටෙන කඳුල නතර කරගන්න පුළුවන්. මරණ මංචකේ විතරක් නෙවෙයි, ගෙවල් වල ඇවිලෙන ගින්න නිවන්න පුළුවන්. හදවතේ හදවත පුච්චන ගින්දර නිවන්න පුළුවන්. මේක තමයි සසර කියලා අත්හරින්න. මිනිහා මොනවා කිව්වත් අත්හරින්න. ඒව හිතේ තියාගෙන ඉන්න එපා. බිරිඳක් විදියට යුතුයකම් ටික ඉෂ්ට කරන්න. ඇඳුම් ටික හොදලා දීලා, කන්න බොන්න දීලා. ස්වාමියෙක් විදියට යුතුයකම් ඉෂ්ට කරන්න. අඳින්න පළඳින්න දීලා, කන්න බොන්න ගෙනත් දීලා. බිරිඳ මොනවා වුණා? අම්මා තාත්තා විදියට දරුවන්ට යුතුයකම් ඉෂ්ට කරන්න. උන් 35 ම ෆෝන් එකේ හිටියා. ගෙදරේ උන්ට වැඩිය පිටේ උන් ලොකු උනත් උන් දරුවනේ කියලා. තමන්ගේ අම්මාගෙන් සූදු කෙලින්ට පුතා ඇවිල්ලා අම්මාගෙන් අම්මා එදා වීට් තේරුවක් වේලනවා. දියන් කීයක් හරි කිව්වා. අම්ම කිව්වා නෑ, උඹට මට විතරයි මට දෙන්න තමයි නැත්තේ කියලා අම්මට පයින් ගැහුව පුතා අර වීටික උඩටම වැටුණා. ඒකා ළඟින් ආපු බස් එක එල්ලිලා යද්දි මේ දොර ළඟ කකුල එළියට දාගෙන අම්මට ගහපු කකුලම පාර අයිනෙන් ගන්නකොට ලයිට් කණුවක වැදිලා කැඩුණා. පුතා ඉස්පිරිතාලේ. අර අම්මා වැටිච්ච වීටිකම කොටලා ඒකෙන්ම කැඳ හදාගෙන අම්මා හවස පුතා බලන්න ගියා. අම්මට ගහපු එකා යන ලෝකෙක යයි. අර මව් ගුණේට, අර අම්මා මව් ගුණේට ඒ අම්මාවරු සත්පුරුෂ අම්මාවරු මිත්තා කරුණා මුදිතාවෝ ඇති ඒ උත්තමාවියෝ යා යුතු තැනට යනවා. මව් ගුණේ නසා ගන්න එපා. දරුවන්ගේ දරු ගුණේ නැසුණාට, ස්වාමිවරුන්ගේ ස්වාමි ගුණ නැසුණාට බිරිඳෑවරුන්ගේ බිරිඳෑ ගුණ නැති කර ගන්න එපා. පැහැදිලිද? ගින්දර නිවා ගන්න ඒ විදියට. අනිත් අය ඇවිල්ලා මේක නිවන්නේ නැහැ. ඇති පිච්චි පිච්චි හිටියා. ඇති අඬ අඬ හිටියා. ඇති වැළපි වැළපි හිටියා. අනිත් අය දුක් ගැනවිලි කියන උට කියන්ද සංසාරේ හැටි ඔහොමයි. ඌටත් වඩා අපිටත් ප්‍රශ්න තියෙනවා. අපි හිත හදාගෙන ඉන්නවා කියලා. ඒකත් සැනසිලි වචනයක්. දැන් මට එහෙම සමහර අය දුක් ගැනවිලි කියනකොට මං එකපාරම මගේ ප්‍රශ්න ටික කියන, අපේ ගෙදර මෙහෙමයි අරකයි මේකයි කියලා. ආහ් හඳුනේ මං යන්නම් කියලා යනවා.
මං කියන ටික අහගෙන ඉන්න බෑ ඒ අයට. ඒතට ඒ අයත් තේරුම් ගන්න ඕනේ ඒ අය කියනේවත් අපිටත් අහගෙන ඉන්න අමාරුයි කියලා. හැම තැනම තියෙනවා. ප්‍රශ්න නැති තැනක් නැහැ. පැහැදිලි නේද? ඒ නිසා ඉවසන්න අත්හරින්න පාඩු විඳින්න ඊළඟට අමතක කරලා දාන්න ඒ වගේ කරලා තමන්ගේ හිත රැක ගන්න. දැන් නම් ධර්මයේ තේරෙන්නේ දැන් තිසරණයට පැමිණිලා නිතර නිතර ධර්මය අහලා ජීවිතේ ධර්මානුකූලව හදාගන්න. ලේසි නෑ කියන තරම් හිමීටිමිට පුහුණු වෙන්න ඕන. මම මේ බණ පටන් ගත්තේ පුහුණු විය යුතු අභ්‍යාසයක් ගැනයි අද දහම් දේශනා කරන්න. ඒ තමයි අත්හැරීම. අල්ලගන්න එපා එක එක්කෙනාගේ වචන, පරණ දේවල්, පරණ වැරදුණු තැන් අල්ලගන්න එපා. තමන් උනත් යම් පාරක යනකොට තමන්ට වැරදුනා කියලා තේරුනොත් එතනින් අත්හරින්න. පැහැදිලිද? ඉතින් ඒ නිසා මේ අත්හැරීම පුරුදු කරලා ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනේ ධර්මයේ තුලින් ලබන සැනසෙල්ල ලබා ගන්න අපිට වාසනාව උදා වේවා. සාදු සාදු. පින්තුනි, මේ පින්තුන්ට අද ධර්මානුශාසනාවක් වගේම මහ පිම් පණිවිඩයකුත් ලැබුණා. පින්තුනි, ධාතුන් වහන්සේලා අතුරුදහන් වුණාට පස්සේ මේ පොළොව ගව් තුනක් වැඩිනකල් තුන් ලෝකෙම කිසිම කෙනෙකුට දෙවියෙකුට බ්‍රහ්මියෙකුටවත් ධාතුන් වහන්සේ නමක් දකින්න නෑ ඇස් වලින්. ධාතුන් වහන්සේලා අතුරුදහන් වෙලා මේ පොළොව ගව් තුනක් වැඩිනකල් ආය බ්‍රහ්මියෙකුටවත් ධාතුන් වහන්සේ නමක් අබෑටයක් පමණ ධාතුන් වහන්සේ නමක්වත් දකින්න නෑ. ඒ නිසා දුර්ලභව මේ මනුස්සයන්ට ලැබෙන ඉතාම සුළු මොහොතක ලැබෙන වාසනාවක් මේ අසූ මහා ශ්‍රාවක ධාතු වන්දනාව. ඉතින් ඒකෙන් පින් පුරව ගන්න. ඉතින් අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව සඳහා දායකත්වයේ දැරුවේ රූපවාහිනිය ඔස්සේ විකාශනය කරන්න, ගුවන් විදුලි ඔස්සේ විකාශනය කරන්න ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩ්හි පදිංචි පින්වත් ඩිලාන් ගිරිහාගම මහත්මන් සහ සොනාලි යසෝදරා යන දෙපළ, ඉතින් මේ රැස් වන සියලු පින් සියලු පින් කැමති දිවියෝ අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිවි අශිසරු අඩාවර්ධනය වේවා. මේ සියලු දෙනාත් ගෞතම බුදු සසුනත් මේ ලක්දෙරණත් දෙවියෝ ආරක්ෂා කරත්වා. මෙවැනි ධර්මදේශනා ඇසීමට අප නාලිකාව සමග එක්වන්න බුදුබණ TV subscribe කරගෙන යන්න.